රියානතුරු අවම කර ගැනීමේ අරමුණින් පොලිස් මූලස්ථානය තීරණය කරලා තිබෙනවා දිගටම අධියර වශයෙන් දිගටම බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් සිදු කරන්න. ඒ අනුව එළබෙන සිකුරාදා එනම් ජුලි 5 වෙනිදා ජුලි 5 දින සිට මාසයක් පුරාවට දිවයින පුරාම බලපැවැත්වෙන ලෙසට බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමක් සිදු කිරීමට නියමිතව තිබෙනවා. මේ මෙහෙයුමේ විශේෂත්වය වෙන්නේ මේ මෙහෙයුමේදී මේ මාසයක මෙහෙයුමේදී බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සිදු කරන පොලිස් නිලධාරීන්ට පොලිස් ත්‍යාගාර මුදලෙන් විශේෂ ත්‍යාග දීමක් සිදු කිරීමටත් පොලිස් මූලස්ථානය තීරණය කරලා තියෙනවා. ඒ අනුව බීමත් රියදුරෙක් අත්අඩංගුවට ගත් පසුව ඒ බීමත් රියදුරා අධිකරණයෙන් වැරදිකරු වූ විට මුලින්ම අධිකරණයට ගරු අධිකරණයට ඉදිරිපත් කළා. එන අනුතුරු අධිකරණයෙන් වැරදිකරු වූ විට මේ ත්‍යාග මුදල අදාළ ඒ අත්අඩංගුවට ගැනීම සිදු කරපු නිලධාරීන් කණ්ඩායමට ගෙවීම සිදු කරනවා. මගීන් ප්‍රවාහනය කරන වාහනයක බීමත් රියදුරෙක් අත්අඩංගුවට ගැනීමක් සිදු වුණොත් ඒ සඳහා ඒ පොලිස් නිලධාරීන් කණ්ඩායමට රුපියල් 5000ක ත්‍යාග මුදලකුත් වෙනත් වාහනයක බීමත් රියදුරෙක් අත්අඩංගුවට ගත් විටදී රුපියල් 2500ක ත්‍යාග මුදලකුත් ගෙවීමට පොලිස් මූලස්ථානය තීරණය කරලා තියෙනවා. පොලිස් ත්‍යාගාර මුදලෙන් එලෙස ත්‍යාග මුදල් ලබා දෙන්නේ පොලිස් නිලධාරීන් දිරි ගන්න නැසෙත් නැත්නම් අභිප්‍රේරණයකට ලක්. බීමත් රියදුරෙක් අත්අඩංගුවට ගත් විට ඔහු වෙනුවෙන් ඒ බීමත් රියදුරා වෙනුවෙන් සහනයක් ඉල්ලලා කවුරුන්ම හෝ ඒ අදාළ පොලිස් නිලධාරියාට ඇමතීමක් කළොත් පොලිස් මූලස්ථානයෙන් උපදෙස් ලබා දීලා තිබෙනවා. ඒ නිලධාරියා භාරයේ තිබෙන සටහන් පොතේ ඒ වෙලාවෙම සටහනක් යොදන්න කියලා කවුද කතා කළේ, දුරකථන අංකය සහ කා වෙනුවෙන්ද කතා කළේ කියන කාරණය පිළිබඳව. එලෙස බීමත් රියදුරා වෙනුවෙන් සහනයක් ඉල්ලලා අහවල් තැනැත්තා කතා කළ බවට රථවාහන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති වෙත වාර්තාවක් එවන්න කියලත් පොලිස් මූලස්ථානයෙන් අදාළ නිලධාරීන්ව දැනුවත් කරලා තිබෙනවා. අපේ අවධානය යොමු වෙලා තිබෙනවා මද්‍ය සාර නොමැතිව වෙනත් මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා රියපදවන රියදුරන් පරීක්ෂා කිරීම සඳහා උපකරණයක් තිබෙනවා. ඒ උපකරණ ගෙන්වීම සඳහාත් පොලිස් මූලස්ථානයේ අවධානය යොමු වෙලා තිනවා. නොපමාව ඒ උපකරණ ගෙන්වීමට පොලිසිය පැහැදිලිවම සඳහන් කරන්න ඕන මේ බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සිදු කරන්නේ ප්‍රධානම කාරණය රියානතුරු අඩු කිරීම සඳහා.